ඔයාල හැමෝම මගේ හෙලෝයා YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අපි අද වෙනස්ම විදිහකට බිම්මල් හදලා බලමු. බිම්මල් බෙදුම හදාගන්න අපිට ඕනි වෙන්නේ මොනවද කියලා දැන් බලමු. අපිට ඕනි වෙනවා බිම්මල් ග්‍රෑම් 250 ඉක්මනට බිම්මල් ටික හොඳට හොදලා වතුර හොඳින් මිරිකගෙන ඊට පස්සේ මෙන්න මේ විදිහට තුනියට ඉරා ගන්න ඕනේ. කරපිංචයිති තුනක්, සුදු ලුණු ගෙඩි තුනක්, ගම්මිරිස් තේ හැඳි තුනයි, පොල් තෙල් කෝප්ප එකමාරක්, අමමිරිස් කෑල් පහක්, කඩල පිටි ග්‍රෑම් 250, ලුණු කුඩු තේ හැඳි දෙකක්, බීලුණු කෙඩියක්, කැරිමිරිස් තේ හැඳි දෙකක් සහ වතුර කෝප්ප භාගයක් අපිට ඕනි වෙනවා. මද ගින්දරේ ෆ්‍රයි පෑන් එකට තෙල් ටික එකතු කරලා ටික වෙලාවක් යනකොට තෙල් ටික නටන්න ගන්නවා. තෙල් ටික රත් වෙනකොට අපි ඒකට සුදු ලුණු, බීලුණු, අමුමිරිස් සහ කරපිංච ටික එකතු කරලා හොඳට තෙම්පරාදු කරගන්න ඕනේ. මෙන්න මේ වගේ රන්වන් පාට වෙනකන් අපි මේ ටික හොඳට තෙම්පරාදු කරගන්න ඕනේ. රන්වන් පාටෙන් හොඳටම තෙම්පරාදු වුණාට පස්සේ මෙන්න මේ විදිහට අපි මේ ටික වෙනම අරන් තියාගන්නත් ඕනේ. දැන් අපි මේ ටික හොඳට තෙම්පරාදු කරගෙන ඉවරයි. ඊළඟට තියෙන්නේ බිම්මල් මිශ්‍රණය හදාගන්න එක. කඩල පිටි ග්‍රෑම් 250ට අපි ගත්ත වතුර කෝප්ප භාගය ටිකෙන් ටික එකතු කරලා අවශ්‍ය පදම වෙනකන් හොඳින් මේ විදිහට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ ලුණු කුඩු තේ හැඳි ටික මේ විදිහට එකතු කරලා තවත් හොඳින් කලවම් කරගන්න ඕනේ. දැන් තියෙන්නේ හොඳින් හොදලා පොඩියට ඉරාගත්ත බිම්මල් ටික මෙන්න මේ විදිහට ප්ලේට් එකකට දාගෙන ඒකට ලුණු කුඩු තේහෙන්දකුයි, ගම්මිරිස් තේහෙන්දකුයි, කැලිමිරිස් තේහෙන්දකුත් දාලා මෙන්න මේ විදිහට හොඳින් කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි හදාගත්ත මිශ්‍රණයට බිම්මල් ටිකත් මෙන්න මේ විදිහට එකතු කරලා හොඳට කලවම් කරගන්න ඕනේ. හදාගත්ත බිම්මල් මිශ්‍රණය විනාඩි 2 තුනක් තෙල්ක මේ විදිහට හොඳට පිදෙන්න දෙන්න. බිම්මල් ටික මෙන්න මේ විදිහට හොඳට දෙපැත්ත දාලා තමන් පාට වෙනකන් බැදගන්න. මෙන්න මේ විදිහට තමන් පාට වෙලා බිම්මල් ටික බැදීගෙන යනකොට ෆ්‍රයි පෑන් එකෙන් අපි බිම්මල් ටික කරගන්න ඕනේ. දැන් ඉස්සෙල්ලාම අපි හදාගත්ත බැදුම මෙන්න මේ විදිහට ප්ලේට් එකට දාලා ඊට පස්සේ ඒක උඩට අපි රන්වන් පෑටට බැඳගත්ත බිම්මල් ටික එකතු කරගන්නවා. ඊට පස්සේ බිම්මල් ටික උඩට ආපහු වතාවක් හදාගත්ත බැඳුම් මිශ්‍රණයත් මෙන්න මේ විදිහට එකතු කරගන්න ඕනේ. දැන් මේ සේරම හොඳින් කලවම් කරගන්න ඕනේ. මේ බලන්න හොඳ රස පාටට අපේ බිම්මල් බෙදුම දැන් තියෙනවා. දැන් අපි බිම්මල් බෙදුම හදාගෙන ඉවරයි. ඔයාලත් මේ බිම්මල් බෙදුම ගෙදරදී ට්‍රයි කරන්න බලන්න.
තවත් නිවිලි වීඩියෝ නැරඹීමට හැමෝම ශ්‍රී